එතකොට එදා ඒකෙන් පස්සේ ඒ වගේම මේ තියෙන්නේ එතුමියගේ කතා වේදා පාර එදා දිවයින පුවත්පත වාර්තා කරේ. විධායක ජනාධිපති ක්‍රමයේ 95 ජූලි 15ට පෙර අවසන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අපේ ඉල්ලා සිටි බලය තුලින් ජනතාව අපට ලබා දුන් වරමනුව ජනාධිපති ඒකාධිපති ජන විධායක ජනාධිපති ක්‍රමයේ මේ රටින් 1995 ජූලි 15වැනිදාට පෙර අවෝසි කරන්නට පොරොන්දු වෙමි. ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් සමග මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තා කීපයක් නගමින් මේ ප්‍රකාශය කරන්නට. එතකොට ඊට පස්සේ එතුමියගෙන් පස්සේ ආව මේ මහින්ද චින්තනය. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 අපි දන්නවා, අපි ඔක්කොම දන්නවා මේක අහෝසි කරන්නට ක්‍රියා කරා. 2009 යුද ජයග්‍රහණයෙන් පස්සේ තමයි එතුමියට ටිකට් එක මේ විධායක ජනාධිපති ක්‍රමය වුවමනා වුණේ. නමුත් 2010 මැතිවරණ ප්‍රකාශනයේ මම කියන්නම්, ඒකෙදිත් එතුමා පැහැදිලිවම පොරොන්දු වෙනවා. මගට ඒක තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් තියුණ එක, an open discussion on the executive presidency will be held with all parties. The executive presidency will be converted into a trusteeship which honors the mandate given to parliament by being accountable to parliament. එතුමා පවා පොරොන්දු වෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරලා මේ පාර්ලිමේන්තුවට වග කරන වැඩ ක්‍රමයක් එනවා කියලා. ඒ විතරක් නෙමෙයි, මේ පිළිබඳව අද මේ අපේ ජීඑල් පීරිස් මහත්මයා අද මේක පිළිබඳව නොයෙකුත් මම දැක්කා, එතුමා මේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව කතා නොයෙකුත් ඒවා කියනවා. එතුමා මේ කතා කරන්නේ 1994 නොවැම්බර් මාසේ 20 වෙනිදා දිවයින ඉරිදා සංග්‍රහයට. මොනවද එතුමා විධායක හෙඩ්ලයින් එක තියෙන්නේ? විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කිරීම පිළිබඳ ආණ්ඩුවේ යෝජනා. මොනවද එතුමා කියන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දී වසර 16කට පසුව දැන් පාර්ලිමේන්තු විධායක ක්‍රමය නැවත ඇති කරගත යුතු යන මතයක් සමස්ත දේශපාලන ක්ෂේත්‍රය තුළ මතුවෙමින් පවතී. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීම සඳහා පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මෙන්ම ජනාධිපතිවරණය පොදු පෙරමුණු රජයට අතිවිශාල ජනමතයක් ලැබී ඇත. මේ පහත සඳහන් මෙනත් බලතල අතර මේ පස් සඳහන් බලතල ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කෙරේ. ඔහු ඇය මණ්ඩල අමාත්‍ය මණ්ඩල රැස්වීම් වල මූසාසනයේ උසුලයි. ඒකට පවා විරුද්ධ වුණා. මූලාසනයේ ඉසිලීම පවා ජනාධිපතිවරයා පළාත්වල ආණ්ඩුකාරයන් පත් කරයි. ඒවටත් විරුද්ධයි. ඒ කියන්නේ ආචාර්ය කොලින්නාද සිල්ලෝ එතුමා කියන 1971 ජාතික රාජසභාව අමතා මෙසේ ප්‍රකාශ කළේ ඔහුගේ ලිපියේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් නිර්මාණය කළද මේ පාර්ලිමේන්තු ක්‍රමයේ නිසකයෙන්ම එක් යහපතක් ඇත්තේය. එනම් ප්‍රධාන විධායක නිලධාරියා මහජනයාගේ නියෝජිතයන්ට නිරන්තරයෙන්ම කෙලින්ම වගකිය යුතු වීමය. අග්‍රාමාත්‍යවරයාට එම ධූරය දැරිය හැක්කේ ජාතික රාජසභාවේ විශ්වාසය දිනාගෙන සිටීමට ඔහුට හැකිවන තාක්කල් පමණකි. මගේ මිත්‍රයන් කියා සිටින්නේ මේ දුර්වලතාවයක් බවය. නමුත් ඒ කාලයේ මේ ක්‍රමය ඇති විශිෂ්ටම ශක්ති ප්‍රභවයයි. මේ කරුණු අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසින් කාලයකට තෝරාපත් කරන ලබන නාමික රාජ්‍ය නායකයෙක් විය යුතුය. එහෙමයි එදා මහාචාර්ය ජීඑල් පීරිස් ඒ ජනාධිපති ධූරය වෙනුවෙන් කතා කරේ. මේ තියෙන්නේ අපේ දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඊයේ පෙළපාලි ගියේ එක්කෙනා මේ වගේ එනවට විරුද්ධව. එතුමා 2014 වැඩිකල් නෑ මේ ආණ්ඩු ගිය ආණ්ඩුව පෙරලෙන්න ඔන්න මෙන්න වෙලාවේ ජූනි මාසේ 15 වෙනිදා රාවේ පත්‍රයට කිව්වා, පොල්ගෙඩියක් අකුරෙන් කිව්වේ මොනවද? ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. අද මේ එක එකව කතා කරනවා. අද කතා කරන බයිලා මං කියන්නේ මේ එක එක්කෙනාගේ. එතකොට මැතිවරණයකට පෙර පොරොන්දු ඉටු කළ යුතුයි. මේ මහින්ද රාජපක්ෂට කියන්නේ තමන්ගේම ජනාධිපතිවරයාට කියන්නේ මැතිවරණයට යන්න ඕනේ මේ පොරොන්දු ඉෂ්ට කළා කියලා. දිනේෂ් ගුණවර්ධන එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රකාශනයේ ඇති විධායක ජනාධිපති ක්‍රමයේ පමණක් නොව මැතිවරණ ක්‍රමයට අදාළ සියලු වෙනස් කිරීම සඳහා තම පක්ෂ එකඟ බවද ඉදිරි මැතිවරණයට එම කටයුතු සිදුවේ. මැතිවරණයට පෙර එම කටයුතු සිදුවිය යුතු බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මේ විදිහටම අද මම දැක්කා මාචාර්ය බෙල්ලංවිල විමලරත්න නායක හාමුදුරුවෝ කියලා තියෙනවා අපිට නව ව්‍යස්ථාවක් ඕනේ නැහැ කියලා. මේ උන්වහන්සේ 1994 මේ නව ව්‍යස්ථාව ගැන මේ උන්වහන්සේගේ එදා මතය. මේ තියෙන්නේ පසුගිය අවුරුදු කීපෙම විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වුණු ආකාරය දෙස බැලුවාම පේනවා මේ ක්‍රමය අපිට ගැලපෙන්නේ නැති බව. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බලතල දෙස බැලපුවාම පෙනියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කඩතුරාවක් දමාගෙන වෙනත් මගක යන බවයි. මේ යටතේ උත්තරීතර පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ අත්අඩංගුවට පත් වෙලා ජනාධිපතිවරයාගේ බලතල ඉදිරියේ පාර්ලිමේන්තු බලතල අසරණයි. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කළ යුතුයි.
එක්සත් ජාතික පක්ෂයට වුණත් දැන් තේරිලා තියෙනවා මේ ක්‍රමයේ ඇති ආදීනවා. ජනාධිපතිවරයා ඉදිරියේ පාක්ෂිකයන් අසරණ වෙනවා. හිස් කොළවල තම අස්සන තියලා ඉල්ලා අස්වීමේ ලිපි භාර දීමට ඇතැම් මන්ත්‍රීවරුන් සිදු වුණා. මේ ක්‍රමය වන් මෑන් ෂෝ කියලා කිව්වේ එදාපේ අයමයි. එක්සත් ජාතික පක්ෂය වශයෙන් නොව රට ගැන කල්පනා කරලා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සහය දෙනවා නම් හුඟක් හොඳයි. මේ ක්‍රමය අහෝසි කරන්න අවශ්‍ය 3/2 බලය පොදු පෙරමුණට නැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ සහාය වැදගත්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යැයි කීමත් පොදු පෙරමුණේ ජයග්‍රහණයට හේතුවක් වූ බව පැහැදිලියි. එසේ නොකර මේ කියන විදියටම යනවා නම් පොදු පෙරමුණ රජයට අනාගතයක් නැහැ. පාර්ලිමේන්තු හරහා ව්‍යස්තාත් සංශෝධනයක් සිදුකොට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පොදු පෙරමුණ රජයේ කළ යුතු බව කළ යුතු වැඩ අතර ඇති ප්‍රධාන කටයුත්තක්. මේ මැතිවරණයෙන් තේරීපත් වන කවුරුවෝ ජනාධිපතිවරයාගේ ප්‍රථම කාර්ය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ජනතාවගේ බලාපොරොත්තුවේ යයි. මේ අද කතා කරන එක නෙවෙයි මේ මාචාර්ය බෙල්ලංගිලා නායක හාමුදුරුව අද කතා කළ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අද මේ විදියට ඒ වගේම අද මෑතකදී අපි ඉතාමත්ම ගරු කරන්නට ඕන අපේ මල්වතු මහානායක හාමුදුරුව. උන්වහන්සේ විතරක් හරි අවබෝධයකින් මේ පිළිබඳව ඉතා හොඳ ප්‍රකාශයක් කරා. එතුමා කිව්වේ මොකක්ද? බණ්ඩාරනායක චෙලනායකම් ගිවිසුමනත් ඒ කාලේ කරන්න ඉඩ දුන්නේ නැති නිසා රටේ මහ විපතක් සිද්ධ වුණා. එම ගිවිසුම බණ්ඩාරනායක අගමැතිවරයා ඉරා විසිකලේ භික්ෂුන් පිරිසකගේ විරෝධය නිසාය. ඉන් රටේ පසුබැස්මක් ඇති වුණා. රටම විශාල ජනතාවක් අහිමි වුණා. ඒ වගේ විපත් යළි ඇති නොවන ආකාරයට ඉදිරියට කටයුතු කරගෙන යන්න හොඳ දේ. ඉතිරි කර රටට අහිතකර දේ ඉවත් කරන්න. අපේ සමහර අය බලය බෙදනවා කියන එක වරදවා තේරුම් අරගෙන, රට බෙදනවා කියන එක වරදවා තේරුම් අරගෙන, රට බෙදනවා කියලා කියනවා ඇති කියලායි මට හිතෙන්නේ. මල්වතු මහානායක හාමුදුරුවන් කියන්නේ මේ බලන්න, එදා බණ්ඩාරනායක මහත්මයාගේ ගිවිසුම ඉලන්නට ගිය භික්ෂුන් වහන්සේලා ගැන කියන කතා. මේ සත්කෝරළ මහදිසාවේ උපසංගනායක ශාස්ත්‍රපති මාගල් කඩවල පුණ්‍යසාර නාහිමින් උන්වහන්සේ කියනවා, බලයේ බෙදිය යුතු බව බණ්ඩාරනායක ඇගමැතුමා එදා පිළිගත්තා. ඔය රොස්මීඩ් වඩලපු භික්ෂූන් වහන්සේලා අතර පොළොන්නරුවේ හිඟුරක්ගොඩ සේනානායක ආරාමාධිපතිව වැඩ විසූ ශ්‍රී ශ්‍රීරානන්ද හාමුදුරුව හිටියා. ඒ හාමුදුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධයෙක්. මෑතකදී උන්වහන්සේ මට කිව්වා, එදා ඒකට විරුද්ධ වීම ගැන දැන් ලැජ්ජා හිතෙනවා කියලා. ඉතිහාසයේ පුරාම භික්ෂූන් වහන්සේලා මේ ප්‍රශ්නයට මැදිවත් උනේ අවිචාරවත් විදියට. මේ නිසා තමයි 30 අවුරුදු යුද්ධයක් ඇති වුණේ. අපි යුද්ධය ඉවර කළාට තුවාලය තාම තියෙනවා. ඒ තුවාලේ සුවපත් කිරීම යහපාලන ආණ්ඩුවේ වැඩක්. එදා ඒ කට්ටියටත් එදා ලැජ්ජයි. මම කියනවා අද මේකට විරුද්ධ වෙන කට්ටියටත් අනාගතයේදී කියන්නට වෙන්නේ ඒගොල්ලන්ටත් ඒ වගේම ලැජ්ජාවක් ඇති වේවි.